ප්‍රීත් සජ්ජානෙන් භූත ලෝකයේ සිටින අයට ඔව් දහම සිහිපත් නොවේද? එය ඔවුන්ට සංචේතන ආහාරයක් නොවේද? නෑ, සංචේතනමින් සංකාර විසංකාර කරන්නයි උපකාර වෙන්නේ. සංචේතන විසං කරන්නයි ඕන, සන්ධි විසන්ධි කරන්නයි, සමුදය නිරෝධ කරන්නයි පිරිත උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් පිරිත කියන එකත් හරියට නිවැරදිව කිව්වොත් යම් කෙනෙක්, හැබැයි මෙහෙමයි, දැන් පෘථග්ජන පුද්ගලයෙක් ඔය පිරිත කියනකොට චේතනාව පිරිසිදු නැහැ එච්චර. නමුත් අර මගඵලලාභියෙක් ඔය පිරිතම ඔය වචනම කියනකොට බොහොම අර්ථ ධර්ම නිරුක්ති ඇතුව ඒ මග කියා දෙන නිසා ඒ අනුව භූතයන්ට ප්‍රේතයන්ටත් දෙවි දේවතාවුන්ටත් තව නොයෙකුත් සත්තුන්ට වුණත් තිරිසන්නුන්ට වුණත් යම් ශක්තියක් පිරිසිදු වීමක් වෙනවා. නමුත් නිවන් දකින්නට කුසලස්ස උපසම්පදා කරන්නට බෑ. කුසලයේ පහදා ඉවත් කර කුණු කෙලෙස් පහදා ඉවර කරන්න තම තමන්ටයි පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා හිතේ පැහැදීමක් හදයම් පුනාති පුඤ්ඤං කියන සත්‍යයට පත් කරන්න නිවැරදිව පිරිසිදුව පිරිත් දේශනාවක් කරනවා නම් කරන්න පුළුවන්. නමුත් මේ බුද්ධ දේශනාව තියෙන්නේ පින කුසලයක් කරගන්න. කුසලයයි නිවනට උපකාර වෙන පිරිත් කියලා කුසලය පූර්ණ කරන්න බෑ. නමුත් පිරිත තියෙන්නේ ඒ කුසලය පූර්ණය කරගන්න තම තමන් විසින් මේක දැනගෙන කරගන්න ඕන කරණීය ධර්මත් අත්තරින්න ඕන අකරණීය ධර්මයක්. එතකොට ඒ කරගන්න ඕන කරණීය ධර්ම ආශ්‍රය නොකොළොත් අත්තරින්න ඕන අකරණීය ධර්ම ප්‍රහාණය නොකොළොත් කුසලස්ස උපසම්පදා වෙන්නේ නැහැ, නික්ලේශී සිතක් ඇති වෙන්නේ නැහැ. මේකයි දැන් අපි පිරිතක් හැටියට පිරිත් අහනවා. හැබැයි ඔය පිරිත ඇහුවට මේකේ හොඳ මාර්ගදී වචන තියෙනවා, ශබ්ද සංඥා තියෙනවා. අපිට දැන් ඒ පිරිත අහලා පුරුදු හින්දා යම් කර්ණ රසායන බවකුත් තියෙනවා. හිතේ තාවකාලික පැලැස්තර සුවයකුත් ලැබෙනවා. හැබැයි අපි ඕකේ තියෙන ගැඹුරු අර්ථ ධර්ම, පරමාර්ථ ධර්ම අපි කරණීයාකරණීය තේරුම් නොගෙන, අස්සපස්ස තේරුම් නොගෙන, සේවිතබ්බා අසේවිතබ්බා තේරුම් නොගන්නවා නම් බුද්ධ දේශනාවෙම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු ධර්මවල තියෙන්නේ ඔය දෙපැත්ත. පිරිසිදු වෙන පැත්තත් කිලුටු වෙන පැත්තෙන් අයින් වීම. ඔය දෙකම තේරුම් අරගන්නවා නම් අර එක ගාථාවකුත් එක පිරිතකුත් ඇති මගඵල ලබන්න. නමුත් මුළු ත්‍රිපිටකයේම තියෙන සියලු සූත්‍ර ධර්ම පිරිත් හැටියට සජ්ජායනා කළත් ඒක භාවිතයට ගන්නෙ නැත්නම් මගඵල ලැබීමක් වෙන්නේ නෑ කියන එක බුදුහාමුදුරුව හැම සූත්‍රයකම තියෙනවා. තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති. මේක භාවිතයට ගන්න. නමුත් පිරිත් කියන අය ඕක භාවිතයට ගන්නේ නෑ. භාවිතයට ගන්න ඕනේ කියලා දන්නේ. ඉතින් මගඵල ලැබෙන්නේ පිරිත් කිව්වට වැඩක් නෑ. දැන් ලංකාවේ ඉන්නවා ඔය ගිරිමානන්ද සූත්‍රය, ඔයාගේ කරණීය මෙත්ත සූත්‍රය, තුන් සූත්‍රය ලක්ෂවාරි කියපු ගිහියොත් ඉන්නවා පැරිද්දොත්. නමුත් එක දශමකින්වත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වත් නැහැ.